අපි මුල් අනුපාත අද සාකච්ඡා කරන්නේ ඒ යටතේ අපි කතා කරන පළවෙනි ප්‍රශ්නේ සීමිත සමාගමක් විසින් ප්‍රසිද්ධ කළ යුතු මූල්‍ය ප්‍රකාශන මොනවාද සීමිත සමාගමක් විසින් ප්‍රසිද්ධ කළ යුතු මූල්‍ය ප්‍රකාශන මොනවාද සීමිත සමාගමක් විසින් ප්‍රසිද්ධ කළ යුතු මූල්‍ය ප්‍රකාශන මොනවාද प्रसिद्ध मूल्य प्रकाशन अभी प्रधान प्रसिद्ध मूल्य प्रकाशन मुनादी प्रधान मध्य का ආදායම් ප්‍රකාශය පළවෙනි එක ආදායම් ප්‍රකාශය ආදායම් ප්‍රකාශය ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඒ වගේම මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය प्रसिद्ध करण प्रधान मूल्य प्रकाश हतर तेन आदाय प्रकाशे मूल्य तत्व प्रकाशे मुदल प्रवाह प्रकाशे एवगेम स्कंदे नेतं हिमिकम वेनस्वीमे प्रकाशे केन हतर इट पस्से अपि एनवा अपे मातृकावट अनित प्रश्न विदिट लिया गन्न मूल्य अनुपात यन्न पहदन्न मूल्य अनुपात यन्न पहदन्न मोकद्द मोनाद मूल्य अनुपात कियन्ने मूल्य अनुपात यन्न पहदन्न मूल्य अनुपात යන්න පහදන්න मूल्य अनुपात යන්න පහදන්න එතකොට मूल्य अनुपात වලින් කරන්නේ විශේෂ දෙයක් मूल्य अनुपात වලින් කරන්නේ ඇතරම විශාල දත්තයක් අපිට පොඩි කරලා පෙන්නන එක मिलियन गण वलिंती दत्ट मेचरायन गण वलिंदी सीयट मेचराय दललाभे बिलियन अक्ट वाद दललाभे सीयट मेचरायन तेरुंगण लेसी व्यापार मे अनुपात वलिंकरण विशाल दत्कर එතකොට ඒක පෙන්වන්න පුළුවන් විදි තුනක් තියෙනවා එක්කෝ ප්‍රතිශතයක් විදියට එක්කෝ භාගයක් විදියට එක්කෝ අනුපාතයක් විදියට පොඩි කරලා පෙන්වන්න පුළුවන් එතකොට මූල්‍ය අනුපාත වලින් කරන්නේ එක්කෝ ප්‍රතිශතයක් විදියට පෙන්වනවා එක්කෝ අනුපාතයක් විදියට පෙන්වනවා එක්කෝ භාගයක් විදියට ඒක පෙන්වන එක විශාල දත්තයක් එතකොට මූල්‍ය අනුපාත කියලා කියන්නේ මේ අපි කතා කරේ මූල්‍ය ප්‍රකාශ සීමිත සමාගමක් හදන මේ මූල්‍ය ප්‍රකාශනවල තියෙන එතකොට මේ කතා කරේ සීමිත සමාගමක් ප්‍රසිද්ධ කරන මූල්‍ය ප්‍රකාශ එතකොට මේ මූල්‍ය ප්‍රකාශවල තියෙන දත්ත දෙකක් मूल्य प्रकाश वलतिबेन दत्त देखा कतरतीयन संबंध किसी आन विधिमत आकार एकट प्रकाश कल वित मूल्य प्रकाशन वलतिबेन दत्त देखा कतरतीयन संबंध अभी किन किसी आन विधिमत आकार एकट तो विधिमत आकार एकट किया ने मेन मेहन පොඩි කරලා විධිමත් ආකාරයට කියන්නේ ප්‍රතිශතයක් භාගයක් හෝ අනුපාතයක් විදියට පෙන්නනවා නම් කිටි කරලා
අපි එකට කියනවා මුල්‍ය අනුපාත කියලා. එතකොට අමාරු නෑ මුල්‍ය ප්‍රකාශ වල තිබෙන දත්ත දෙකක් අතර තියෙන සම්බන්ධතාවයේ කිසිම කිසියම් විධිමත් ආකාරයකට ප්‍රකාශ කළ විට නැත්තම් දත්ත දෙකක් අතර පවත්න සම්බන්ධතාවයේ ප්‍රතිශතයක් භාගයක් හෝ අනුපාතයක් ලෙස ප්‍රකාශ කළ විට අපි වලට කියනවා මුල්‍ය අනුපාත කියලා. මම හිතනවා තේරුම් ගන්න අමාරු නෑ. මුල්‍ය ප්‍රකාශ වල තියෙන දත්ත දෙකක් අතර තියෙන සම්බන්ධය විධිමත් ආකාරයට ප්‍රකාශ කිරීම තමයි අපි කියන්නේ මුල්‍ය අනුපාත කියලා. ලියා ගන්න මෙන්න මෙහෙම. මුල්‍ය ප්‍රකාශන වල තිබෙන මුල්‍ය ප්‍රකාශන වල තිබෙන මුල්‍ය ප්‍රකාශන වල තිබෙන දත්ත දෙකක් අතර පවත්නා වූ සම්බන්ධතාවය මුල්‍ය ප්‍රකාශන වල තිබෙන දත්ත දෙකක් අතර පවත්නා සම්බන්ධතාවය දත්ත දෙකක් අතර පවත්නා සම්බන්ධතාවය දත්ත දෙකක් අතර පවත්නා සම්බන්ධතාවය කිසියම් විධිමත් ආකාරයකට කිසියම් විධිමත් ආකාරයකට කිසියම් විධිමත් ආකාරයකට ප්‍රකාශ කළ විට කිසියම් විධිමත් ආකාරයකට ප්‍රකාශ කළ විට වරහණක් කරින්න වරහණක් කරලා ප්‍රතිශතයක් භාගයක් හෝ අනුපාතයක් ලෙස කියලා වරහණ වහන්න විධිමත් ආකාරයකට ප්‍රකාශ කළ විට කියන්නේ වරහණ ඇතුලේ ප්‍රතිශතයක් භාගයක් හෝ අනුපාතයක් ලෙස කියලා වරහණ වහන්න ප්‍රතිශතයක් භාගයක් හෝ අනුපාතයක් ලෙස කියලා වරහණ වහන්න විධිමත් ආකාරයකට ප්‍රකාශ කළ විට ඒ කියන්නේ ප්‍රතිශතයක් භාගයක් හෝ අනුපාතයක් ලෙස වරහණ වහලා එය ගිනුම් කරන අනුපාතයක් ලෙස හැඳින්වේ නැත්නම් එය ගිනුම් කරන අනුපාත ලෙස හැඳින්වේ එය ගිනුම් කරන අනුපාතයක් ලෙස හැඳින්වේ එය ගිනුම් කරන අනුපාතයක් ලෙස හැඳින්වේ එය ගිනුම් කරන අනුපාතයක් ලෙස හැඳින්වේ මං හිතනවා තේරෙන්නේ නැති කියලා ගිනුම් කරන අනුපාත කියන්නේ මොනවාද කියලා එහෙනම් අපි අම්මු අපේ ප්‍රධානම කොටසට අපි දැන් යනවා මුල්‍ය අනුපාත වර්ග කරලා දක්වන්න. ඔයගොල්ලෝ දන්නවා මුල්‍ය අනුපාත අපිට ප්‍රධාන කොටස් හතරකට වර්ග කරලා දක්වන්න පුළුවන්. අපි මුල්‍ය අනුපාත ප්‍රධාන කොටස් හතරකට වර්ග කරලා දක්වනවා. මුල්‍ය අනුපාත ප්‍රධාන කොටස් හතරකට වර්ග කරලා දක්වනවා. ඒ කියන්නේ අපිට ප්‍රධාන මුල්‍ය අනු ප්‍රධාන අනුපාත වර්ග හතරයි ඉගෙන ගන්න තියෙනවා. ඒකෙන් එකක් තමයි ද්‍රවශීලතා අනුපාත. ද්‍රවශීලතා අනුපාත ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ලාභදායීත්ව මම පහලට කඩලා ලිව්වෙ එහෙම ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලාභදායීත්ව අනුපාත ගැන අපිට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ක්‍රියාකාරී අනුපාත ගැන අපිට ඉගෙන ගන්න ඕනේ. ක්‍රියාකාරී අනුපාත ගැන අපිට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තෝලන අනුපාත ගැන අපිට ඉගෙන ගන්න ඕනේ. ඒතර ප්‍රධාන මුල්‍ය අනුපාත හතරක් තියෙනවා. ද්‍රවශීලතා අනුපාත, ලාභදායීත්ව අනුපාත, ක්‍රියාකාරී අනුපාත සහ තෝලන අනුපාත කියලා හතරක් තියෙනවා අපිට ඉගෙන ගන්න. හැබැයි මේ යටතේ අපිට දැනගන්න තියෙනවා ද්‍රවශීලතා අනුපාත, ඒ කියන්නේ ද්‍රවශීලතාවයේ මනින ප්‍රධාන අනුපාත. ඉස්සරහින් අපි හතරක් කතා කරා, දැන් මේ පාර දාලා තියෙන දෙකයි. ඔයගොල්ලෝ දන්නවා එකක් තමයි ජංගම අනුපාතය, අනිත් එක තමයි ක්ෂණික අනුපාතය. ජංගම අනුපාතය සහ ක්ෂණික අනුපාතය දැන් අපි මේ 2019 නිව් සිලබස් එකට ඉස්සෙල්ලා තව දෙකක් කතා කරා. මුදල් අනුපාතය සහ කාල මිනුම කියලා හතරක් තිබුණා.
ඕගලන්ට පහසුයි මුදල් අනුපාතය සහ කාල මිනුම කියන ද්‍රවශීලතාවය මැනීමේ ඒ මිනුම් දෙක අයින් කරලා තියෙනවා. එතකොට ජංගම අනුපාතය සහ ෂණික අනුපාතය කියන ප්‍රධාන ද්‍රවශීලතා අනුපාත දෙක ගැන ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අපි ආවොතින් ලාභදායීත්ව අනුපාතවලට ඒක යටතේ අපිට හතරක් ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි දල ලාභ අනුපාතය. ඒ වගේම ශුද්ධ ලාභ අනුපාතය. ඒ වගේම ආයෝජනය මත ප්‍රතිලාභ අනුපාතය. ඒ වගේම හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. නේ? ඒතර ලාභදායක අනුපාත හතරයි. දල ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය, ආයෝජනය මත ප්‍රතිලාභ අනුපාතය හා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය කියලා. ඊට පස්සේ අපි ගත්තොත් ක්‍රියාකාරී අනුපාත එකේ චුටි චුටි දේවල් ටිකක් දෙන මම දැක්කේ නම් තුනක් වගේ තියෙනවා. නමුත් මම කීපයක් කතා කරනවා මේකේ විශේෂ දේවල්. ඒකේ ප්‍රධාන එකක් තමයි ඔයාලා දන්නවා තොග පිරිවැටු අනුපාතිකය තියෙනවා. මේක තිබුණේ නමුත් මම මේක කතා කරනවා තොග අතැති දින ගණන මම හිතන්නේ ඇකවුන්ටින් වල සාමාන්‍යයෙන් කතා කරනවා. ඒ ටික ඉස්ස ඇකවුන්ටින් වලට උදව්වකුත් එක්කලා මේක මම කතා කරනවා. ඒ වගේම ණය ගැති පිරිවැටු අනුපාතිකය ණය ගැති පිරිවැටු අනුපාතිකය ඒක යටතේ මම කතා කරනවා. එතකොට ඒකටම සම්බන්ධයි සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. ඒ වගේම මුළු වත්කම් පිරිවැටුම් අනුපාතිකය. මුළු වත්කම් පිරිවැටුම් අනුපාතිකය. ඒ වගේම ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතිකය. ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතිකය. මං හිතන ඕගලන්ට කතා කරන්න ඇත්තේ තොග පිරිවැටුම් අනුපාතිකය, ණයගැති පිරිවැටුම් අනුපාතිකය සහ මුළු වත්කම් පිරිවැටුම් අනුපාතිකය කියන තුන පමණක් කියලා මම හිතනවා. ඉස්කෝලේ කතා කරන්න ඇත්තේ නමුත් ඉතුරු තුනක් සාකච්ඡා කරනවා. ඇකවුන්ටින් වල නම් කොහොමත් ඉතුරු තුන සාකච්ඡා කරනවා. ඒ නිසා ඒක කතා කරා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපි කතා කරනවා තෝලන අනුපාත තුනක් ඔයගොල්ලෝ දන්නවා. එකක් තමයි ණය අනුපාතිකය, ණය අනුපාතය. අනිත් එක හිමිකාරීත්ව ණය අනුපාතිකය. ඒ වගේම පොලි ආවරණ අනුපාතිකය. පොලි ආවරණ අනුපාතිකය. ඒ ටික පේනවා අඩු ඇති සමහර වෙලාවට. මමත් කියන්නම් ණය අනුපාතිකය තියෙනවා, හිමිකාරීත්ව ණය අනුපාතිකය තියෙනවා, ඒ වගේම පොලි ආවරණ අනුපාතිකය තියෙනවා. ඔන්න ඔය අනුපාත ටික තමයි අපිට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ. ද්‍රවශීලතා අනුපාත දෙකයි, ලාභදායක අනුපාත හතරයි, ක්‍රියාකාරී අනුපාත නම් ප්‍රධාන තුනයි පොතේ තිබ්බේ. ඒ වගේම තෝරන අනුපාත තුනක් තියෙනවා. ඒතර ඔය ටික සාකච්ඡා කරන්න තියෙනවා. සටහනක් දාගන්න පුළුවන් ඔයගලන්ට මූල්‍ය අනුපාත කියලා. කැමති නම් මේ විදියට, එහෙම නැත්නම් එක කියලා දාලා ද්‍රවශීලතා අනුපාත කියලා ලියලා ඒක යටතේ ජංගම අනුපාතේ ෂණික අනුපාතය දෙක කියලා දාලා ලාභදායක අනුපාත කියලා ඒ ටික ලියන්න පුළුවන්. කැමති විදියකට සටහන දාගන්න. ඉක්මනින් වැඩි වෙලාව ගන්න නැතුව මම කියන්නම් ඕනනම් ලියා ගන්න පුළුවන්. මෙහෙම දාගත්තා නම් ලේසියි. අර ඔක්කොම ළඟ තින් සර ලියන්න ඉඩ ඇතිද කියන ප්‍රශ්නේ තමයි එන්නේ. පහට ලියා ගත්තら කමක් නැහැ. එතකොට මූල්‍ය අනුපාත වර්ගතර දැක්වීම. මම හිතන්නේ ප්‍රශ්නේ ලියා ගන්න නැති මූල්‍ය අනුපාත වර්ගකර දැක්වීම ලියා ගත්ත නේද ප්‍රශ්නේ? එහෙනම් අපි මම හිතන්නේ පහට ලියා ගත්ත නම් හොඳයි කියලා මම හිතනවා. එක ද්‍රවශීලතා අනුපාත, එක ද්‍රවශීලතා අනුපාත, ඒක යටතේ රෝමිලකන් එක දෙක දාගත්ත නම් හරි පහට පහට ලියන් යමු. එක ද්‍රවශීලතා අනුපාතය, ඒක යටතේ එක ජංගම අනුපාතය, දෙක ක්ෂණික අනුපාතය. එක ජංගම අනුපාතය, දෙක ක්ෂණික අනුපාතය. එක ජංගම අනුපාතය, දෙක ක්ෂණික අනුපාතය. තම පහසු අනුපාත දෙකක් එච්චරම අමාරු නැහැ.
දැන් ප්‍රධාන අංක දෙකට අපි යමු ලාභදායීත්ව අනුපාත ලාභදායීත්ව අනුපාත ලාභදායීත්ව අනුපාත ලාභදායීත්ව අනුපාත ඒක යටතේ එක දල ලාභ අනුපාතය දෙක ශුද්ධ ලාභ අනුපාතය එක දල ලාභ අනුපාතය දෙක ශුද්ධ ලාභ අනුපාතය තුන ආයෝජනයේ මත ප්‍රතිලාභ අනුපාතය ශනා පෑන්නේ නේ නැත්නම් ආයෝජනයේ මත ප්‍රතිලාභ අනුපාතය හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය अरे दल्लाबानु पाते शुद्धलाबानु पाते आयोजन मत प्रतिलाबानु पाते इन्हीं का मत प्रतिलाबानु पाते एक बार से अभी का तो क्रियाकारी अनुपात प्रदान तुनाई नमक मंत्र तुना गत्ता एक तोगे पीरी वेटुम अनुपातिक है तोगे पीरी वेटुम अनुपातिक है तोगे पीरी वेटुम अनुपातिक है देखा मामा लेला तेरे तोगा अत्यंति दिन गाना ना तोगा अत्यंति दिन गाना ना तोगा अत्यंति दिन गाना ना देखे वैरी दला माई तोगा अत्यंति दिन गाना ना मंदा नहीं कर लती ना तोगा अत्यंति दिन गाना ना मंदा नहीं कर लती ना देखिए ला इतना से तूने नायागति पीरीवेटुम अनुपातिक है नायागति पीरीवेटुम अनुपातिक है नाय गति पीरीवेटुम अनुपातिक है एकड़म संबंध है हतरवेनी एक नाय गति पीरीवेटुम अनुपातिक है एकड़म संबंध है सामान्य नाय एकतु किरीमी काल है हतरवेनी एक सामान्य नाय एकतु किरीमी काल है सामान्य नाय एकतु किरीमी काल है हतर सामान्य नाय एकतु किरीमी काल है सामान्य नाय एकतु किरीमी काल है कहा मुलुवत्कम पिरिवेटुम अनुपातिकय मुलुवत्कम पिरिवेटुम अनुपातिकय मुलुवत्कम पिरिवेटुम अनुपातिकय स्थावरवत्कम पिरिवेटुम अनुपातिकय मुलुवत्कम पिरिवेटुम अनुपातिकय एवगेम स्थावरवत्कम पिरिवेटुम अनुपातिकय हरिने आया तोग पिरिवेटुम अनुपातिके तोग अत्यति दिन गणन नायगति पिरिवेटुम अनुपातिके सामान्य एकतु किरीमे काले मुलुवत्कम पिरिवेटुम अनुपातिके सह स्थावरवत्कम पिरिवेटुम अनुपातिके तसे तोलन अनुपात अपिट तुनक तियेनवा नय अनुपातिके नतन नय अनुपाते हिमिकारित्व नय अनुपातिके नय अनुपातिक हिमिकारित्व नय अनुपातिक हिमिकारित्व नय अनुपातिक पोली आवरण अनुपातिक पोली आवरण अनुपातिक पोली आवरण अनुपातिक पोली आवरण अनुपातिक इतना सेट्टेर गेन मिगन गेन तीयना अभी इसला कथा करमु द्रवशीलता अनुपात अरे नेद नया अनुपातिक हिमिकारित्व नया अनुपातिक सह पोली आवरण अनुपातिक केला तोलन अनुपात अपि तुनक कथा करनो अपि एकेन पलवेनी एकेन गमु मातृकावक विधियट द्रवशीलता अनुपात द्रवशीलता अनुपात द्रवशीलता अनुपात तो द्रवशीलता अनुपात अभी देखा कथा करना जंगम अनुपात क्षणिक अनुपात इतकोट द्रवशीलता अनुपात के मुनाद कियला अभी पहदरी कर मेकिन बलाने द्रवशीलता अनुपात वाली बलाने
දිගුකාලීන තත්ත්වයක් නෙමෙයි. මේකෙන් බලන්නේ අපි කෙටි කාලීන තත්ත්වයක්. ඒ කියන්නේ කෙටි කාලීන මූල්‍යමය බැඳීම් වලට කෙටි කාලීන මූල්‍යමය බැඳීම් වලට නැත්නම් අපි කියනවා බැඳීම් කියන්නේ වගකීම්නේ. කෙටි කාලීන වගකීම් වලට කෙටි කාලීන මූල්‍යමය බැඳීම් වලට නැත්නම් වගකීම් වලට මුහුණ දීමට ව්‍යාපාරයේ තියෙන හැකියාව සොයා බැලීම සඳහා සකස් කරන අනුපාත වලට අපි කියනවා ද්‍රවශීලතා අනුපාත කියලා. කෙටි කාලීන මූල්‍යමය බැඳීම් වලට නැත්නම් වගකීම් වලට මුහුණ දීම සඳහා මුහුණ දීමට ව්‍යාපාරයකට තියෙන හැකියාව සොයා බැලීම සඳහා සකස් කරන අනුපාත. එතකොට ඒ කියන්නේ කෙටි කාලීන වගකීම් වලට කෙටි කාලීන වගකීම් වලට මූණ දෙන්න ව්‍යාපාරයකට තියෙන හැකියාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න තමයි ව්‍යාපාරයක් ද්‍රවශීලතා අනුපාත සකස් කිරීමක් කරන්නේ. ඒක නිසා ලියා ගන්න මෙන්න මේ කෙටි හැඳින්වීම ව්‍යාපාරයකට කෙටි කාලීන මූල්‍යමය නැත්නම් කෙටි කාලීන මූල්‍ය බැඳීම් වලට ව්‍යාපාරයකට කෙටි කාලීන මූල්‍ය බැඳීම් වලට ව්‍යාපාරයකට කෙටි කාලීන මූල්‍ය බැඳීම් වලට අලෙයි රක් ගහලා ඇරේ ලක් ගහලා වගකීම් වලට මූල්‍ය බැඳීම් වලට ඇරේ රක් ගහලා වගකීම් වලට මුහුණ දීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා සකස් කරන අනුපාත වේ. සොයා බැලීම සඳහා සකස් කරන අනුපාත වේ. ව්‍යාපාරයකට කෙටි කාලීන මූල්‍ය බැඳීම් වලට වගකීම් වලට මූණ දීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා සකස් කරන අනුපාත වලට අපි කියනවා ද්‍රවශීලතා අනුපාත කියලා. මෙවැනි ද්‍රවශීලතා අනුපාත ඒකටම ලියා ගන්න. මෙවැනි ද්‍රවශීලතා අනුපාත දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. මෙවැනි ද්‍රවශීලතා අනුපාත දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. මෙවැනි ද්‍රවශීලතා අනුපාත දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. එතකොට ද්‍රවශීලතා අනුපාත දෙකක් පිළිබඳව අපි මෙතනදී අවධානය යොමු කරනවා. ආයලියන් නෝන්නේ එක ජංගම අනුපාතය දෙක ශනික අනුපාතය කියලා ජංගම අනුපාතය කතා කරලා තසේ අපි ශනික අනුපාතය කතා කරමු. ලියා ගන්න එක රෝම ඉලක්කක ජංගම අනුපාතය ජංගම අනුපාතය ජංගම අනුපාතය. එතකොට අපි බැලුවොත් ජංගම අනුපාතය සකස් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්න නැති හොඳින්ම එච්චර අමාරු නැහැ. අපි ජංගම වගකීම් වලින් එතකොට එන්නේ ජංගම අනුපාතය. එතකොට ජංගම අනුපාතය සකස් කරන්නේ ව්‍යාපාරයේ ජංගම වත්කම් බෙදනවා ජංගම වගකීම් වලින්. එතකොට ජංගම වත්කම් වලින් ජංගම වගකීම් බෙදපුවම අපිට ජංගම අනුපාතය සකස් කරගන්න පුළුවන්. ඒක නිසා අපිට පොඩි අදහසක් කියන්න පුළුවන් ජංගම අනුපාතය ගැන. ව්‍යාපාරයක ජංගම වත්කම් හා ජංගම වගකීම් අතර පවත්න සම්බන්ධතාවයේ පෙන්නුම් කරන අනුපාතිකය අපි කියනවා ජංගම අනුපාතය කියලා. ව්‍යාපාරයක පවතින ජංගම වත්කම් හා ජංගම වගකීම් අතර පවත්න සම්බන්ධතාවයේ පෙන්නුම් කරන අනුපාතය තමයි අපි කියන්නේ ජංගම අනුපාතය කියලා. පාඩම් කරන්න අමාරු නැහැ.
ව්‍යාපාරයක පවතින ජංගම වත්කම හා ජංගම වගකීම් අතර පවත්න සම්බන්ධතාවය පෙන්වුම් කරන අනුපාතය තමයි අපි කියන්නේ ජංගම අනුපාතය කියලා. ලියන්න අදහසක් හිතින් ව්‍යාපාරයක පවතින ජංගම වත්කම් හා ජංගම වගකීම් අතර පවත්න ව්‍යාපාරයක පවතින ජංගම වත්කම් හා ජංගම වගකීම් අතර පවත්න ජංගම වත්කම් හා ජංගම වගකීම් අතර පවත්න සම්බන්ධතාවය පෙන්වුම් කරන අනුපාතය ජංගම වත්කම් හා ජංගම වගකීම් අතර පවත්න සම්බන්ධතාවය පෙන්වුම් කරන අනුපාතය ජංගම අනුපාතය වේ. ජංගම අනුපාතය වේ. ඒකටමයි නැත්තම් රූලක් කරලා විශේෂ කරුණක් විදිහට දාගත්තත් කමක් නැහැ. කරුණක් යටතේ විශේෂ කරුණක් යටතේ මෙන්න මෙහෙම විශේෂ කරුණක් යටතේ මෙහි අගය සාමාන්‍යයෙන් කීයක තියෙන්න ඕනේ කියලාද ගිනුම් කරන පිළිගැනීම තියෙන්නේ. මෙහි අගය කීයක තියෙන්න ඕනේ කියලාද සාමාන්‍යයෙන් ගිනුම් කරන පිළිගැනීම තියෙන්නේ. ළමයි මෙහි අගය කීයක තියෙන්න ඕනේ කියලාද දෙක. ඔව් මෙහි අගය කියන්නේ මෙහි අගය දෙකක පැවතිය යුතුයයි යුතුයයි සාමාන්‍ය පිළිගැනීම වේ. මෙහි අගය දෙකක පැවතිය යුතුයයි සාමාන්‍ය පිළිගැනීම වේ. හොඳට පාඩම් කරලා ඉන්න පාටයි දෙන්නත් එක්ක. මෙහි අගය දෙකක පැවතිය යුතුයයි සාමාන්‍ය පිළිගැනීම වේ. ඒ කියන්නේ මේවා එකක් නම් මේවා දෙකක් තියෙන්න ඕනේ කියන එකයි. මේවා එකක් නම් මේවා දෙකක් තියෙන්න ඕනේ කියන එකයි ඕකෙන් කියන්නේ. එකට දෙකක්. ජංගම වගකීම් 50000යි නම් ජංගම වත්තම් ලක්ෂයක් තියෙන්න ඕනේ කියන එක. ඒතකොට මේවා එකකට මේවා දෙකක් තියෙන්න ඕනේ කියන එක. ඒතකොට ජංගම අනුපාතය දෙකක තියෙන්න ඕනේ කියන එක තමයි සාමාන්‍ය පිළිගැනීම. හරි. අපි යටින් දාගමු සූත්‍රය. ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් සමානයි ජංගම අනුපාතය. ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් සමානයි ජංගම අනුපාතය. ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් සමානයි ජංගම අනුපාතය. ජංගම වත්කම් බෙදනවා ජංගම වගකීම් වලින්. එතකොට ජංගම අනුපාතය. දැසපියම් දෙවැනි එකට දෙක කියලා දීලා ඒක අදාළ ගණන් හදමු. ඒතකොට ලේසි නිසා අපි එහෙමනම් යන් අනිත් අනුපාතයට ක්ෂණික අනුපාතය ක්ෂණික අනුපාතය දෙවැනි එක ක්ෂණික අනුපාතය. ක්ෂණික අනුපාතය ඇති අපි කරන්නේ ද්‍රවශීල වත්කම් අර වගේම ජංගම අනුපාතය වගේම අපි බෙදනවා ජංගම වගකීම් වලින්. එතකොට එන අනුපාතය තමයි අපි කියන්නේ ක්ෂණික අනුපාතය කියලා. ක්ෂණික අනුපාතය ජංගම වත්කම් බෙදුණා ජංගම වගකීම් වලින්. එතකොට ක්ෂණික අනුපාතය. එතකොට අපිට නිර්වචනය කරන්න පුළුවන් අර වගේම ද්‍රවශීල වත්කම් හා
जांगम वगकीम अत्र तीन संबंधे पेन्न अनुपाते क्षणिक अनुपाते किल द्रवशील वत्कम हा जांगम वगकीम अत्र पावत्ना संबंधतावय पेन्नुम करन अनुपाते क्षणिक अनुपाते किल ओगल दन्नवति मे कि अपि द्रवशील वत्कम कियला कियन्ने मुनाद कियला द्रवशील वत्कम कियला कियन्ने द्रवशील वत्कम कियला कियन्ने जांगम वत्कम वलिन द्रवशीलतावे वडात अडुई कियला हितन जंगम वत्कम हस्से तियन द्रवशीलतावे वडात अडुई कियला हितन अवसंतोगेहा खालीन गेउ वियदा मेकिंग अडु करपुवा मेन उत्तरेट तमाई अपि कियन्ने द्रवशील වත්කම් කියලා. ඒ කියන්නේ ජංගම වත්කම් අස්සේ තියෙන ද්‍රවශීලතාවයේ වඩා අඩු ටික මේකෙන් අයින් කරනවා. එතකොට වඩා තිහල ද්‍රවශීලතාවයක් නිරූපණය කරන වත්කම් ටික උඩට එනවා. ඒකයි මෙතනට අපි දාන්නේ ද්‍රවශීල වත්කම් කියලා. ද්‍රවශීලතාවය අඩු ටික, ඒ කියන්නේ ජංගම වත්කම් වලනේ ජංගම නොවන වත්කම් වලට වඩා අපි දන්නවා ජංගම වත්කම් වල ද්‍රවශීලතාවය වැඩි. නමුත් ඒක අස්සේ තියෙන ද්‍රවශීලතාවයේ අඩු ටිකත් අයින් කරලා වඩාත් තිහල ද්‍රවශීල වත්කම් ටික උඩට දාලා ජංගමකකින් බෙදලා තමයි ක්ෂණික අනුපාතය ගණනය කරන්නේ. අපි ලියමු මෙන්න මෙහෙම පොඩි අදහසක් ඉස්සෙල්ලම ක්ෂණික අනුපාතය ගැන. ද්‍රවශීල වත්කම් හා ද්‍රවශීල වත්කම් හා ජංගම වගකීම් අතර පවත්නා ද්‍රවශීල වත්කම් හා ජංගම වගකීම් අතර පවත්නා द्रवशील वत्कम हा जंगम वगकीम अतर पवत्ना संबंधतावे पेन्नुम करन अनुपाते वे जंगम द्रवशील वत्कम हा जंगम वगकीम अतर पवत्ना संबंधतावे पेन्नुम करन